මේ රට අකර්මණ්‍ය වෙලා මේ අවස්ථාවට අද ඩොලර එක සමහර මම දැම්ම 181.56 කියලා නමුත් ඒක වැරදි. දැන් වෙනකොට මට බැංකු වලින්ම වැඩ කරන සමහර නිලධාරී මෙසේජ් වල තියෙනවා 183 ගානට තමයි සමහර බැංකු වල මේ කියන්නේ කියලා. ඉතින් මම හිතනවා විශ්වාස කරනවා ස්ක්‍රීන් ෂොට් පවා ඇප් වල යන ස්ක්‍රීන් ෂොට් පවා එක දිගට ෆෝන් එක උතුමන මගේ Facebook එකේ ගිහිල්ලා බැලුවොත් එතනම දාලා තියෙනවා කමෙන්ට් වල අද ගාන 181ක් නෙමෙයි බැංකුවෙන් ගන්නකොට 183ටත් එහෙන් තමයි යන්නේ කියලා. ඉතින් මම හිතනවා මහා විශාල කෙබර බෑමක් බාලා ගොඩාක් ලොකු කයිවාරු කියන්න පටන් ගත්තා මේ ආණ්ඩුව මේ රට හරි මාර්ගයට ගන්න පුළුවන් එතුමන්ලට කියලා. නමුත් හරි මාර්ගයේ කෙසේ වෙතත් අපි දකිනවා මහින්ද රාජපක්ෂ මහත්තයා රතු පලස දාලා හන්දියක් හන්දියක් ගානට යන්නේ හෙලිකොප්ටරේ බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව ගත්තෙම කොටද මම ඊයේ දවසේදී කිව්වා වයසක මන්ත්‍රීවරු ගැන ඒක පොඩ්ඩක් වැරදි විදිහට අර්ථකථනය වෙලා තිබුණේ. ඒකෙ පෙන්වුවේ නිකන් මේ මම මේ අපේ පක්ෂයේ සියලුම වයසක ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට අපහාසයක් කරා කියලා එහෙම එකක් නෙමෙයි මම කළා තිබුණේ. මං කිව්වේ 74ක කෙනෙක් වයස අවුරුදු 74ක කෙනෙක් අගමැති කරනවද අවුරුදු 51ක තරුණයෙක් වගේ කෙනෙක්ව ඉස්සරහට ගිහිනවද කියන එකයි මම කිව්වේ. ඒක මගේ බලමණ්ඩලයේ කරපු කතාවක්. ඉතින් ඒකත් වැරදි විදිහට එඩිට් සහ අර්ථකථනයන් වෙලා තියෙනවා. හැබැයි ඒක කිව්වේ 74ේ අගමැති පුටුවේ ඉන්න මිනිස්සු. 74ේ අගමැති පුටුවේ ඉන්නේ කවුද කියලා ඔබතුමාලා දන්නවා. දැන් ഇതുමට අමාරුයි. ඒක තමයි මේ ආණ්ඩුව බලෙන් හොරෙන් අරගෙන අඩුම ගානේ ඡන්දෙට හෙලිකොප්ටරේ යන්න පුළුවන් වෙච්ච පිස්සුව නිසා තමයි ඔය ගත්ත එක හේතුවක් කියන එකත් මතක් ගන්න. මොකද නැත්තම් බදුල්ලට වාහනේ කියන්නේ වැල්ල වායට යන්න ඒ පැත්තෙන් ගිහිල්ලා අම්පාරට ගිහිල්ලා ඔය රවුම ගහලා එනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා කොන්දයි හා හොම්බයි ඔක්කොම ඇනලා තියෙන්නේ. අමාරුයි මේ ඡන්දේ කරන්න. හැබැයි ഇതുමව තමයි ඒකට මාකට් කරන්න වෙන්නේ. ඒ නිසා තමයි මේ ආණ්ඩුව හොරෙන් බලෙන් ගත්තේ. ඒක තමයි මම එදා ඒ කතාවේ කිව්වේ. ඒ අර්ථකථනය පොඩ්ඩක් නිවැරදි කරගන්න ඕනේ කියලාත් මම මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා.